අද බක්පුර පසළොස්වක පොහොය දවස. වෙනදා මේ ජයශ්‍රීමා බෝ රජාණන් අබියස, ඒ වගේම රුවන්වැලි මහා සෑ රජුන් අබියස, ඒ වගේම දළදා වහන්සේ අබියස දැනුනේ සිල් සුවඳ, දම් සුවඳ පැතිරුණු උපාසක උපාසිකාවන්ගෙන් පිරුණු පූජා භූමියක්. නමුත් අද මේ පුදබිම් හුදකලා වී තිබෙනවා. මිනිස්සු උපාසක උපාසිකාව කිසිවෙක් මේ පුදබිම් තුළ නැහැ. ඒ භයානක වෛරසයක් විසින් ඔවුන් ඔක්කොම නිවෙස් තුළ කොටු කරන්නට සමත් වී තිබෙන නිසා. තමයි බුදුපියාණන් වහන්සේ පස්වෙනි බුද්ධ වර්ෂයේදී ශ්‍රී ලංකාවේ නාගදීපයට වැඩම කරනවා. උන්වහන්සේ නාගදීපයට වැඩම කරවලා චූලෝදර මහෝදර කියන නාරජවරුන් දෙදෙනා අතර පැවැච්ච අරගලය සංසිඳුවන්නේ අද වගේ දවසක. ඉතින් ඉතාමත් වැදගත්කමක් ඒ අතින් ලංකාවට මේ පොය උසල. එසේ වුවත් මේ පුණ්‍ය භූමිය ඔබට පේනවා ඇති. මේ වෙලාවේ කිසිදු වසුවසියක් සිල් සමාදන් වෙලා නැහැ. අතරම සෑම පුරපසළොස්වක් පොය දවසකම 100කට අධික පිරිසක් මේ භූමිය තුළ සැරිසරන පේව සමාදන් වෙලා. ඒ වගේම උන්ට උපස්ථාන කරන විශාල පිරිසක් විහාරත්තන්ට පැමිණෙනවා. මෙහෙම නොපැමිණෙන ප්‍රධානම හේතුව තමයි මේ වෙනුවට ශ්‍රී ලංකා ද්වීපය තුළ වගේම ලෝක පරිමාණයෙන් ඇතිවලා තියෙන මේ කොරෝනා වසංගත තත්ත්වය හේතු කොටගෙන තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. පන්සලේ තමාට සිල් සමාදන් වෙන්නට අවස්ථාව නොලැබුණත් ඔවුන් ආගම දහමට ලැබී ජනතාවක් විදිහට ඔවුන් අද දිනේ තම නිවෙස් තුළම සිල් සමාදන් වූ ආකාරයක් තමයි අපිට දැක් ගන්නට ලැබුණේ. අපේ විහාරස්ථානයේ පෙහෙවස් සමාගම් වන බොහෝ පිරිසක් මේ වනවිට නිවෙස් තුළ ඒ සියලු කටයුතු සිදු කරමින් පවතිනවා. ඔවුන් නිවෙස් තුළ එක් එක් ස්ථාන සකස් කරගෙන ඒ දාන සීල භවන විශේෂයෙන්ම සිල් සමාදන් වීම නවාංග උපසම සීල පිහිටලා ඒ දවස පුරා මේ කටයුතු කරන බව අපි දන්නවා. අපි දැනුවත් කරලා තියෙන එක. ඉදිරියට එළඹෙන්නේ වෙසක් පුන් පොහෝ දවස හා පොසොන් පොහෝ දිනේ. අපි ප්‍රාර්ථනා කරනවා මෙවැනි ප්‍රවෘතියක් එදිනට කරන්න නොලැබෙයි කියලා. සදහවත් ජනතාවට මේ පුදබිම් කිසිසේ වැඳ පුදා ගන්නට වාතාවරණයක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.